සම්හා සම්බුදු සත්නයි සැරහැදි සුපින්පත් ඔබ සෑහමසිලු දෙනාට බෑ. සුපින්මතුන රාකයින් දේශයෙන් මෝහෙන් ටැවෙන රිද වන අපේ මේ සිත්. එයි මුදවාගන්නට මේ මිහිපිට පහළ වූ යම් දෙයක් වේද. ඒලෝතුරු ශ්‍රීසත්ධර්මයම පමණයි. ඒ ලෝතුරූ ශ්‍රීසත්ධර්මය පුරාපෑවිසි අතර මුළුල්ලෙහිම ඔබට සංනිවේදනය නියලින, විදි තුළ බෞත්තරූ පහනි නාලිකාවේ කොළඹ හෝකන්දර, ප්‍රධානමතිදිරිි පරිිස්්‍රේස් සිට පට ගෙනෙනු ලබන මෙ පෑටනීමිත වූ උතුම් දායකත්ව ධර්මදේශනාව මෙලෙ සභාරම්භ කරන්නටයි සූදාන වන්නේ. සැදැෑවතුන මේ උතුම් දේශනා මෙහෙවී වෙනුවෙන් සිදුකොට වදාල පාදහපී වන්දන නමස්කාරපූටක ආරාථනා පිළිගෙන මේ පුං්ඥවන්තපුූ දම් සභහමන්ට පේවෙත අදවස්සේදී වැඩම කරන්නට යෙදනා, අඹබලංගොඩ ගල්තු ශ්‍රීගුණවර්ථන යෝග ශ්‍රමාතහිපති ශ්‍රිකල්්‍යානී යෝග අශ්‍රම සස්ථාවේ මහාලික් කහතිකාරී ත්‍රිපිටක ආචාරය ත්‍රිපිටක විශාරද දිතුල මාධ්‍යචාලය ප්‍රධහාන් අනුසාසක ආචාරය අවසරයි නම කියනට පූජනීය කහගුල්ලේ සෝම්වංශ පින්මත්නායක ස්වාමී වහන්සේට. ඔබ අපවි කෙරෙහි අනුකම්පාවෙන්, මේ උතුම් ධර්මදේශනා මෙහෙ වීමට වැඩමකොට වදාල පින්වත් නායික ස්වාමින් වහන්සේ අප ප්‍රථමයෙන්ම සාතුන් හදනංවා පිළිගෙන ඇසිටිමෝ. සාතු සාතු සාදුූ එසේ නම් මේ උතුම් ධර්මදේශනාව ආරම්භ කිරීමට ප්‍රථමෙන් අද පැතිබරදායකත්වේ දර, සැහැවතුන්ට මේ මුහොතේ පසීපත් කරනවා ඔබ විසින් සකසාගන්ට දිච්චය අලංකාරවත් වූ මල් වට්ටිය පින්වත්ස්වාමින් වහන්සේට අතගස්වා ඉන් අවසන ලෝතුරු සම්මා සම්බුදු ියාණන් වහන්සයෝධසා පූජාකන හැටියටත් දැහැත්වට්ටිය පිළිගන් පමෙන් ගෞරවනිය දේශකයනන් වහන්සේට ධර්ම දේශනාවසඳ හා ආරාතනා කරන හැටියටත්. සුපින්ගතුන වතුම් ධර්මදේශනාව සඳ හා ද බැති පර වූ දායිකත්වය ගෙන කටයුතු කනු ලබනවා. අංක එකසි අසූ දෙකෙන් දෙක විහාරමාවත කඩුවෙලයන් ලිපින් හහි පදිංචි, අබහපරාත්ථ වූ විජේසිංහ මහත්මාගේ ධයාපර භාරයාව වන ධමයන්ති විජේසිංහ මාත්මියය ඇතුළු ඒ පවුලේ පින් මත්දූ දරුවන් සහ ඒ පින්වත් සහෝදර සහෝදරියන් විසින්. පිින්වතුන් අරමුණන් වශයෙන් අදවසේදී සඳහන් කරගෙන තිබෙනවා. කළුතර පිළිප ප්‍රෝහරයේ සේවය කරමින් සිටියට වසර හතරකට පෙර අබහප්‍රාත්ත ව, ිත්‍රසිරි විජේසිංහ මහත්මමාට පුඥාන මෝදණහවාන්නේ කරන්නටත්. ඒවගේම පවලේ නම හිම්මිපල්ලව ගේගිය සිරම ඥාතහිතමිත්‍රාදීන්ට පුඥ්ඥාන මෝදණාවන්නේක් කරන්නටත් දිදුල මාධ්‍යචාලයේ සභහප තිස්වාමින් වහන්සේ වන අවසරයි. පපුජනීමාලිකාවිද අසජී පින්වත්නාක ස්වාමීින් වහන්සේටත් දේශකණන් වහන්සේටත් දිතුර සමස්තකාරි මඩලේටත් නැෑද හිතමිතුරන් ඇතුරු ලක්වාසී ලෝවාසි සැමටත් ධර්මදේශනාවට සහභාගවී සිටින සියල්මතිනාටත්. ධර්ම දේශනාවට සවන්දීමට සූදානමී සිද්න පින්නතුන් සැමටත් නිදුක් නීරෝගී සුව ලැබී. සූදායකපතිපදාවකින්, එක්ම භවයකදීම උතුම්මූච තුරාර් සතු ධර්මයාබෝධ වී, අමාමහා නිවැනි සැසෙත්වායි ප්‍රාත්ථනාව නෙක්කරන්නටත් මේ උතුම් ධර්මදේශනාවේ පම් බරවූ අරමුණු වශයෙන් සැඩහැවතුන් අද්‍යවසේදී සඳහන් කරගනති පෙනවා. කවුරුත් මේ මෛත්‍රීවා කිය කියවන්, බුදුගුණ අනන්තයි සද හම්ගුණ අනන්තයි මහා සගගුණ අනන්තයි අනන්ත බුදුගුණ බලෙන්ද අනන්ත සද හම්ගුණ බලෙන්ද අනන්ත මහා සගගුණ බලද අනන්ත මව්පිය ගුණ බලයෙන්ද අනන්ත මහබෝසත් ගුණ බලයෙන්ද මාවිසිං රැස් කලාා අවෝ උසල් බලයෙන්ද අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බල යෙන්ද මම වෛර නොවෙමේ මම තරහ නොවෙමේ මම නිදුක්වෙමේ මම නීරෝගිවෙමේ මම සුවපත්වෙමේ මාගේ අසනීප අපල උපදද්‍රව ග්‍රහදෝස දුරුුවේවා දියුණොුව සෙතසාන්තිය සැලසේවා මම දුකින් මිදෙමින් මම නිවන් දකිමේ මම නිවන් දකිමේ මාමෙන්ම මාගේ මහුපිය ගොරු උතුමෝද වැඩි හිටි යහුද මා සඟරුවනද වෛර නොවෙත්වා තරහා නොවෙත්වා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්න වෙත්වා දුකින්මි දෙෙත්වා නිවන්දකිත්වා මාමෙන් මාගේ හිතවන්තයෝද මැදහත් වූහෝද අහිත වන්තයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක්වෙත්වා නීරෝගිවෙෙත්වා සුවපත් වෙත්වා දුකින්මිඳෙත්වා නිවන්දකිත්වා මාමෙන් සියලු දෙවියෝද සියලු සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක්වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්නවෙත්වා දුකින්මිවෙෙත්වා නිවන්දකිත්වා सीएलओ साथ नहीं हो स्वपातन वित्तवा सीएलओ साथ नहीं हो स्वपातन वित्तवा सीएलओ साथ नहीं हो साधु 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 समन्था चख्रवालेषु अत्र गच्छन्तु देवता सन्धं मं मुनिराजस शुनन्तु सग्मुक्दं धम्मशवनकालो अयं भदन्ता धम्मशवनकालो अयं भदन्ता දම්ම සවනකාඩු අයං භදන්තා නමෝතස්සේ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්සේ භග වෙතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නෙතේන අලයෝහෝතිී යනපානානිි හිංසති අහිංසා සම්බ පානානං අලයෝති පවච්චතීති සැදැවත්. වාසනාවන්ත පින්වත්න. අපේ තතාගත බුදුරජාණන් වහන්සේ පුංචි ළමය කරමුණු කරගන කරපු බොහෝමොහොඳ දේශනාවක් මේ ධර්ම දේශනයේ සදහ මාතෘකා කලේ. දිදුල නාලිකා ඔස්සේ විසුරුවා හරින මේ ධර්ම දේශනාවේ දායකත්තය ලබාගෙන කටයුතු කරන්නේ කඩුවෙල විහාරමාව තංකෙකසි අසූ දෙකෙන් දෙක යන නිවසේ පදිංචිව සිටි අභාව ප්‍රාත්තුූ විජේසිංහ මහත්මාගේ දයාබරභාරියාවන දමයන්ති විජේසිංහ මහත්මි ඇතුළු තූදරු පිරිස සහ සහෝදරයන් තමයි දායිකත්ව උසුලුමෙන් කටයුතු කරන්නේ. ප්‍රධහන් අරමුණ තමයි කලුතර පිලිපස් රෝහලේ සේවය කරමින් සිටියදී මීට වසර හතරගඩ පිරභාව ප්‍රාතුන චිත්‍රසිරි විජේසිංහ මහතාට පින් අනමෝදන් කිරීම. සලුම ඥාතිතමිත්‍රරාදීන්ට පින්දීම අරමුණු කරගනයි සැදැහැසිතෙන් යුක්තව මේ උතුම් පු්ඩි කරමය දමයන්ති විජේෂං මාහත්මයේ ප්‍රමුඛ පන්නතුල්ලා සිද්ධ කරන්නේ. එතුමා වෙනවෙන් හද්දවස තුන්මාස වර්සපූරණ පිංකම් සිදු කරලා ඒ අවස්ථාවල දරුණදේශනාවන් පවත්වල ආගන්තුග සංගහර සංගා කිරීම් ධනමාන පින්කම් කිරීමම් සිද්ධ කරලා. අද එ සියලුම පින්කංවලට වඩා, වැදගත් පින් කමක් සිද්ධ කරන්න එතුමාට පින්දීම පිණිස තමනුත් බනහලා මාධ්‍යඔස්සේ සමස්ත ලෝකයටම විිසුරුවා හැරීමට සුදුසු ධර්මානු ශසනාවක් තමයි ශ්‍රවනය කරලා ධර්මදානය හැටියට විසුරුවා හරින්නේ ලෝකයේ දානුක්‍රම තුනක් තියනවා ආමිසධානය අභේධන ධර්මදානී කියලා ෑමබී මිඳුම් හිටුම් ඇඳුම් පැළඳම් ආදීෙන් කරන පරිත්‍යාගේීතකයන්නේ ආමිසධානය අපේ ජීවිතේ වැඩිපුරුම කෙරෙනවා. අබේධානය කැන මරණයට කැපවෙච්ච සතෙක් නිදහස්කිරම් දැ වතුරු බාල්දියක සතෙක් වැටිල හිටිය අපි ඉවතටදානයක අබේධානේ හිරවෙලා හිටපු සතෙක්ින්වනම් ඒත් නිදහස් කරනු. බන්ධනගත සත්තු නිදහස් කරනු මරණයට කැපවෙලා ඉන්න කුරුල්ලං ගවයින් වගේ අයත් අපි නිදහස් කරනු. ඒක ආමිසධානයට වඩා ප්‍රබලයියේඒට කියන්නේ අභේයදානේ දැන් තමනුවනත් මරණයට හිමිවෙල ඉන්වන යමෙක්කැවෙලා නිදහස්කොළොත් එක විශාල පිනක් සංසාරවත් ඒක ගෙවා නිම කරන්න බෑ. ඊටත් වඩාප්‍රබලයි බණටිකක් අහන ධර්මදානයක් කිරීම. සතරපද ගාථාවකින් බණටිගක් ලියල කොලයක් පරිත්‍යාග කිරීමත් ධර්මදානේ. බණටිගක් අහන්ද සැලැස්වීමත් දර්ුණදානය, බොහොම ප්‍රබලයි සංසාධි කරන්න බෑයක බුදුවරුුණේ. බුදුවරු හිටියොත් පමණයි බණ ලෝකි තියෙන්නේ. ඔය අපේ ගෞතම බෝධි සත්වැන් වහන්සෙක් රජෙක් වෙලා ඉන්න කාලෙ එතුම ඕනවලතුවන මේ බණටිකක්කහන් මුකොද සංසාරී බණහල පුරුදු වෙලා බනනැතු ඉන්න බෑ. රාජ සභහා අමතල කිව් බලා අතර බනදන්න කෙනෙක් ින්වනො මේ රාජාසනය ටැවිල්ල වාඩිවෙලා බණටිකක් කියන්න දෙන හතකට රාජ්්‍ය දෙනවයිකවූ. තිරාජාසනය රාජ්‍ය භාරගන්න කැමති බනදන්න නෑ. නිස්සම්දයි. ඊළඟට අඩවර හතරක් පැති හතරට පිටත් කළා. බණදන්න කෙනෙක් මේ ගමී ප්‍රදේශන්වා නං එන්න රජවාසරට බණටිකක් කියන්න දෙන හතකට රජකම දෙනවයි කිය. කවුරුත් නෑ. ති මෙතුමා ඊළඟට රාචිේ භාරදීල හිමාල වනන්තරේටගේ තාපසුබොරුවන් වගුල්ලු බණදන්නවයි කිය. තාපසාරාමයක් ගානිගයා කවුරුත් දන්නෑ බන. ආලත් නෑ බණ කියන්න මොකක්ද කිය. තාපසුරු ඉන්න. ඔහොම ඉන්න අතරේ සක්්‍යව් රජතුමාගේ ආසනි වනුඋන මොකක්ද බැලුහාම දඹදිව රාජ්චි රජතුමා බණහොයන්ද යන කැලි. එතුම වෙල්ල කියනවා මහ රජ බණමේ ලෝකෙ කොහෙවත් නෑ බුදුවරු ලෝකනෑ කියෙ එක්කංගයා දෙවුලොවට දෙවුලුව තිබුණ දේව සභා පොත එකගාතාවක් ලියලා අනිච්චාවත සංකාරා උපපාද වය දම්මිනෝ පජ්්‍යෙත්වා නිරුද්ජන්ති තේ සංූප සමෝසකෝච්චරයි තිබුණි මහරජ මේ ගාථාව විතරයි හෝ දේව සභාවිත්තියෙන් බුදුවරු ලෝ කෙන එනිසා මේ ගාථාව තේරුම් අරගන නැවතබ රාජ්‍යතයන්ඩේ කළ ගිහිල්ලා රාජ්‍යයේ පිහිටුවරතිබුණ දම්ම සොන්ඩක රජතුමායාගේ නම. දහම් සොඩ රජ්ජුරෝ රසවාහිනී පළවෙනි කතාව. එතකොඩ බලන්න මේ බණ කියන එක තියෙන්නේෙ ලෝකී බුදු කෙනෙක් හිටියොත් පමණයි. අන්නේ බුදුරජාණන් වහන්සේ තමයි ආමිසධානය අභේධානය, ධර්මදාානයේ දේශනා කළේ. කෙනගොඩ පු්යාානු මෝදනාවක් කිරීම දේශනා කළේ. ඉදන් මේ ඥාති නං හෝතු සුකිතා හොන්තු ඥාතයූ ගාථාව කිව්වත් බුදුරජාණන් වහන්සේ. ලෝකී අප්‍රමාණ ශාස්තරූරු හිටිය ඒ කිසිම ශාස්තෘුවරයෙක් පරලෝගේ ඥාතිීන් සිහි කරන්න කිව්වද නෑ. හේතු ඒගොල්ලන්ට අනාගද සංසාරය පේනනෑ අතීද සංසාරී පෙනුනන ඒ නිසා හරී හැටිත් තතු යමක් කියන්න බැයිගොල්ලට. බුදුරජාණන් වහන්සේට අතීද සංසාරයේ අනන්තපේනෝ ඔය ජාතක දේශනා පනස් පාගතියන්නේ අබමල් රේනුවක් තරං සුළු කතා ප්‍රෝත්තිතිය උපන්නවාර පංශය පණහා. තවනන්තය ප්‍රවාණ. අනාගතයත් උන්වහන්සේට පේර. ඒ නිසා තමන් වහන්සේට සතරපාය මනුලොව දෙවලෝ බමලෝ හොඳට පෙනන පරදත්වූප ජීවී කල ලෝකයක් තියෙනවා. පර දත්ත උපජීී පර අනුන් දත්ත දෙනලද දේකින් ජීවත්වන්නෝ පරදත්වූප ජීවී කියල කියනවා. ඉදන් මේ ඥාතිනං හෝතු සුකිිතා හොන්තු ඥාතයෝ කියන ගාථාව කිව් හම ලෝකෙ තමයි වැඩිපුරුම සංකිහාාවක්කිී නේගුල්ලු පිල් ලබාගන්න අනිත්තයට බෑ. ඇතැම් දෙවියෝපින් ගන්න ඇතැම් ඔොකෝම ඉන්නේෙනෑ සමහරක් පිනක්දහමක් කර නැනෑ දෙවුළුව. දෙවිය සැපවිදනෝ හඒ විනෝද කාමී වෙන්න. ඇතැම් දෙවියෝමී පින්න ගන්න එක යපි එත්තාවතාච අම්හෙහි සම්බතම් පුණ්්‍ය සම්පදන් සබ්බේ දේවා අනුමෝ ධන්තෝ සම්බ සම්පත්ති සිද්ධිාක නයකටයි. සමහර දෙවියෝධ සමහර නාගසු පරණයෝද පින්ගන්න අපි ආකා සට්ටහාචබුම් මට්ටායක කියනවා.ඒවා බුද්ධ අනුශාසනාවක්. දානයක් දන්නත් බනක් ඇහුවත් භාවනාවක් කළත් බුදුන් වැන්දත් අපියෝ ගාත්ටික කියල පින්දරම්. ැ අපි මේ සිහිකරන එක ඥාතිවරයෙක් නෙමේ මව්පස පිය පස සමට ලක්ෂ ගනන් ඉන්ඩ පුළුවන් පෙළපත්වල. අන්න ඉගොල්ලොත් මේ පින ලබාගන්න වරම්තියන සුදුසුකම්තියෙන. හැබැයි සිහිකල්පනාවතියෙන් දුවන. මේ පින ඥාතීන්ට වේවා නෑයෝ සුවපත්තේවා කියන සිහිකල්පනාවෙන් පින් අනුමෝදනාව කොළොත් පමණයි පින්වත්න්නේ ඒගොල් අන්ඩ පින්ගන්න පුළුවන් කමතියෙන්. දානෙත් දුන්න බනත්ඇව්වා පින් දෙෙනකුට තමන් එතනැනෑ එහන වැඩක් වනාා දැනෑ. එනිසා හොඳයට මතගතියා ගන්න පුුණ්්‍යාන මෝදනාව ශහිකල්පනාවෙන් කෙරෙන්ඩුවන. ධනමාන නොයිදුල්ව සිද්ධ කෙරෙන්ඩුවන. සීකල්පනාවෙන් ගාථාව කියල පින් දෙෙන්ඩෝන එතකොට පිට සම්පූර්ණයි. ඔය පසුගේ දවසක අපින් ප්‍රදේශයේ ධානයක් තුන්න පශ්නමකට අට පිරිකර දෙකයි දානයයි පූජ කල්ලා මවු කෙනෙක් පින්දෙන්ඩකිවූ. පුනානුම දානෙත් දුන්න අට පිරිගරත් පූජ කලා, පුණ්්‍යානු මෝදනාාවත් කළා. එදා හැන්දෑව නැවතේ ආච්චියම්ම තම දියනී ටාරෝඩයක් වෙල කිය නොකෝ උඹල පින්දුන්නෑනේ. ඇයි පශ්නමක් වඩම්මල අටපිරිගර දෙකක් පූජ කරලා දානිෙත් පූජ කල්ල පින්දුන්නනේ. ඒ ආච්චයම්ම කියනවා. උඹලාම පින්දීමක් කළේ අර ඉඳුල් ආහාර දීලනේ. අර දාන මාන ඔක්කොමි ඉදුරල් කරලල් පොඩියයි ඒවා අපට ගන්න බෑකිව්වා. නොයිදුල් දාානයක් දීපල්ල තුර මට පින් ගන්න පුළුවන් කිවූ ආයඒ ගොල්ල වෙනම ගෙදරක ප්‍රශ්නවට දානය හදලා අර පොරුකුඩු පාවීෂ කරන්න ඇතුව පැත්තක දාන අර දානෙටික ගැනල්ල සඟසතු වල පින් දොන්නාම පෙන ගත්තා. න්න බරි හොඳුවට මතකතියාගන් දානයට විංකරන දානූප කරන්ටි වෙනම කාමරයක තියන්න අනිත් අයට දෙනේක ඕනමද. එතකොට අර පුුණාන මෝදනාව ලබන්න පුුවන් නොයිඳූල් දෙයක් වන්නඩුවන තුනරුවන්ට පූජ කරන්න. එතගොටඒ බොහොම ගෞරවනය යයි බොහොම සාරත්තකයි. එතකොට පින්නතුනේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලේ. උන්හන්සගේ බුදුනුවනට පෙනුණ මහා පිින්වන්ත දරුවේ අතීතයේ හොඳට දම්පින්කම් කරගනාව අවාසනාවකට මේ මාළුවල්ලන ගෙදරකිපදිලති පාවක විපාකය මේ දරුවාද සෝවාන් මාර්ග්ඥානය ලබනෝ මගේ ගමනෙන් කියලා බුද්ධ ප්‍රමුග සංගිහා ඒ ළමය මාළුුවල්ලන තැනින් වැඩම කලා වැඩම කරන පැත්තකින් පත්කඩ එලල වාඩි වුණ වාඩිවෙලා බුදුරජාණන් වහන්සේ අහනවා ඔබගේ නමක් මොකක්ද සාරි පුත්ත ඔබගේ නම් මොගගල්ලාන් ඔය විදිහිතර රහතන් වහන්සේලගේ නමහනෝ කියාගෙන යනවා දැන් ළමයා අහගනි න මගෙත් නමහන්ඩ පුළුවන්ද බිලිපිත්ත පැත්ත කර දාලා දැන් බුදුරජාණන් වහන්සේ දිහාට හැරලඉන්න මයා ඔබගේ නම මොකක්ද. ස්වාමීන මගේ නම අරිය අන්න මාතෘකාව පටන්ගත්තතැ අරිය ළමය මගේ ශාසනෙත්ම අරිය කියන නම් ඇත්තුූ බොහොමින්න. දැංවොවෙස් සාරී පුත්ත මොග්ගල්ලාන කාර්ශය පානන්දකිව්ව අරිය කියන නම් ඇත්තූ ඒගොල්ලු ඔබවගේ සත්තු මරන්නනෑ ඔබගේ නමට නොගෙලපෙන වැඩක් ඔොය කරන්න. අරිය කියන නමට මේ සත්තු මරණිකො හොඳනෑ. කියල පින් නතින පුදුම දේශනාවක් කළ. නැතේන අඩියෝහෝති යනපානානිි හිංසති අහිංසා සම්බපානානං අරියෝති පවච්චති. ළමයා නැතියන අරියෝහෝති. ආරය කියල ඔබට කියන්න බෑ. ඇයි ඔබ සත්තු හිංසාව කරනවා ඒන පානාණ හිංසති යමෙක් සතුන්ඩ හිංසා පීඩා කරනු මාලුුවල්ලව සත්තු මරණවා නං එයාට අරිය කියල කියන්න බෑ. අහිංසා සම්බපානාන යමෙක්. අවිහිංසාවාදීද මෙැස්සෙක් මදුරුවෙකුටවත් තලන්න පෙළන්න නෑ. අනුන්ට හිංසා පීඩා කරන්න නෑ. ආන්න ඒ තැනැත්තාට මම අරිය කියල කියන්. බලන්න මේ බණපද දෙකතුන කිව්ව විතරයි මේ පොඩි ළමයගේ නුවන පහළ වන නොන දියුණුන. අර මාලුටිගත් ඇලට දැම්ම බිලීපිත්ත කරල වීශ කලා බුදුපාමුල්ල වැඳ වැටුණා. ගෙදරෙන් ආවේ මාලුකාරයක් හැටියට දැන් යන්නේ ආර්ය ශ්‍රාවක කෙනෙක් හැටියට. මේක කරන්න පුළුවන්න බුදු කෙනකුඩ පමණයි. වෙන කිසිම කෙනවුටොයි වැඩේ කරන්න බෑ. බුදු නෝන කියන්න මතකතියාගන්න ඉන්ද්‍රිය පරෝපරයත්තේ ඥානය ආසයානුසේ කෙන ඥාන දෙකට. ඉන්ද්‍රී පරෝපරයත්තේ කියන්නේ ලෝක සත්තුයාගේ හිතේ තියන, සද්ධහා වීරය සති සමාධි ඥාන බලනො. සද්ධ සති ඉන්දි්‍රිය පහ හොඳට බලනු. අපිතම නෝන මදිනං නෝන වැඩිවෙන්න දේශනාවක් කරන. සද්ධාව වැඩිනම් සද්ධහා අඩු කරනු. අර වක්කලි හාමුදුරුවන්ගේ සද්ධාව වැදි අඩු කරන්න මොකද කළේ වක්කලියමි කුණු සරීරයක් දෙස බලාගනීඉදී වැඩක් නෑැකිවූ. කලකරඒ සදහම බැස්ස පහල සමමත්ටමටාවම අප ඇගිලි පහ වගේ තමයි ඔ සද්ධහා වේරිය සති සමාධඥාන තියන්නේ ඒ පහ සමමට්ටමට ෙන්ඩුවල් ඒක දකින්නේ බුදු කෙනෙක් ඉන්ද්‍රිය පරූපරියත්තේ ඥානේ ආසියානු සේඥාන කියන්නේ අපේ හිත්හිත තුළ හැංගිල තියෙනවා හුඹාක වගේ තියෙනවා කාමරාගානුසේ තන්හාාව බවරාගානුසයේ බවතුෂ්නාව පටිගානුසය තරහා වගේ ක්‍රෝධීර්ුෂාව දිට්ඨානුසේ මිසදුටුකම විචිගිච්චානුසයේ සැකය මානානුසේ මාන්නය අවි්්‍යානුසයේ මෝඩකම හදක්තියනවා. මෙවා හැංගිලා කොයි වෙ ලාවේ ලීට පනීද ද ඉච්චර භයානකයි. මෙන්න මේවා පේන්නේ බුදු කෙනෙකුට. මෙයාගිහිතයේ තන්හා වැඩි මෙයාගිතයේ තරහව වැඩි බවතන්හා වැඩී කියල බුදු කෙනෝගේ නුවනට පේනවා බලලා යාර සුදුසු දේශනාවක් කරඩුවන් දැම් මිසදුටුකම් වැඩිනම් ඒක බිඳින්න දේශනාවක් වඩුවන් මාන්‍ය වැඩිනම් ඒක බෙඳින්න රූපනන්දාව කියන්න මාන්‍යයෙන් අධික කෙනෙක් මට වඩා ලස්සන කාන්තාවක් ලෝකෙන අන්න මාන්‍යයෙන් මත්වෙලා උන්හන්සේ මොද කළේ යාටත් වඩා දර්සනීය කාන්තාාවක් මැව්වා. මවන පවංගහන්න සැලැස්සුව. දැන් එතකොට රූපනන්දාව බලංන්න අයුූ මටත්වඩා ලස්සන කෙනෙනෙ පවන්සලන්නේ. ආ නෙවෙලාවෙ කෙෂ්ටික පැහෙන් අධිෂ්ටාන කළ. කුදවෙෙන් අධිෂ්ඨාන කළ ඇදවැටෙන් අධිෂ්ානය තුට මැරිල වැටුරක්. ආන්‍යතකොට තමයි රූපනන්දාව දම නෙවනේ ඒක පේන බුදු කෙනෙකුට. තවගෙනෙක්නු දන් දෙන්නන්නේ තන්හා වැඩි මසුරු කම ඒක පේන්නෙත් බුදු කෙනෙකුට ඔ මේ පින්නතුව ලහලැතින මහා මසුරු සිටුගෙනෙකිටිය කන්නෙත් නෑ බොන්නෙත්නය අඳින්නෙත්නය පලදින්නෙත්නය කබල් කරත්තක යන්නේ කිරිරුටිය කණ්ඩෝන වෙලා පුදු මාසාාවක්තිබුණ මග හදනව දැකලා ඉතිං ඇද නිදාගනන්න හාමිනීට කියන්නෙ නෑ තන්හා වෙඩි. අන්තිමේ ඇහුව හාම තමයිඉකිව මෙන්න මේ ආවල් තැනමේ වල්දේ හදනවද ඒක මටා හොඳයි හෙනම් සිටුමාලිගාව කෝටම හදල දෙමු කියනකොට විරුද්ධ වන. ඒනම් පවුලේ ඇයටේකටත් විරුද්දු වන. ඒනම් ඔබටයි මටයත් බැමට විතරයි. අන්නේ වෙලාවි මුගලං හා මුදුරුවවෝ ඒගෙදත්. අදිිෂ්ඨාන කරල. පන්නතුන පුදුමයි මේ බුද්ධ බලය. අර කිරිරොටී දානව දාන ඔක්කෝම එකට එක එකට ඇලෙනෝ. ගලවන්න බෑ. මුගලං හාමුදුරුවන්ට එකක් ගලවල පූජ කරන් හදනො බෑ. ඔක්කොම එකට ඇලිලා. බුද්ධ අධිෂ්ඨානය පස මුගලන් හාමුදුරුවමේ දෙදෙනයි අර කිරිරොටී ටිකයි අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟටාව. සිටුවරි ඔබගේ තන්හාව වැඩි. තෘෂ්ණාව අධික තරයි. ඔබගේ මේ කිරිරොටී ප්‍රමාණයේ සිටු මාලිගාවට දෙමුකෙල යෝජනාවක් ගෙනා අපූ ෝ බෑකිව්වා හැමෝටම දෙෙන්. ඔබේ තුෂ්නාව මා දැනගෙන තමයි මේ මගලන්තෙරුන් උබගේ ගෙදරටෙවවි. අද මේ හිරරොටි පූජාවමී මොනු සංගිහා බලාපුොරොත්තුයි. ඒ අරව ලිහනකොට ඔක්කෝම ලිහවෙලගේයා ඔක්කොට උඹබදුව තන්ාව ඕනා ධර්මදේශනා කළ මඟපල නිවනට පත්තුනා. අන්නේ කාරණාව පුළුවන්නේ බුදුන්වනින් පමණයකට ආසයානුසය ඥානය කියනවා. ඔයි ඥාන දෙක එකු තුනාව බුද්ධ ප්‍රඥාව, බුද්ධුව ඇස මතකතියාග. බුද්දු ඇස කියන්නේ ඉන්ද්‍රිය පරුව පරයත්තේ ඥානය, ආසයානුසය ඥානය කියන ඥාන දෙකට. එතකොට මේ බුදුනුවනට තම අරළමය පෙනුණේ. අතීද සංසාදයේ දම්පින්කම් කරගනාව, ඇ පාපයකට මාලු අල්ලන ගෙදර කුපන්න සතුන් මරනෝ අදමේ දරුවාගේ මාර්ගපල අවස්ථාව කියල බුදුනුවරට පෙනුුණ අන්න ඒ නිසා තමයි අර මාලු අල්ලන තැන් පැවිල්ල නම ඇහුවේ දරුවාගේ නම අරිය නමුත් කරන්න මාලු අල්ලනග පව්වැඩ එදා දේශනාවේ මාතෘකාව අරිය බුදුරජාණන් වහන්සේ අරිය කියන පදීතේරුවා මගේ සාසනහිමේ ආරී උතුමෝ කොතකුත්තින්න. ළමයා ඒ ගොල්ලූ සත්ව ගාතනයේ සත්ව හිංසාාව කරන්න එ නෑ. ඔබ අරිය කියන නම ලැබුවට ඔබ සත්වො හිංසාාව. ඔබ සත්ව ඝාතනය කරන්නකි වහාම දරුවට හොඳ මොලයක් පෑදුන්. අරොක්කෝ විසිකලා බුදුපාමුල වැදවැටුණා සෝවාන් ආරිය උතුමෙක් බවට පත්වනා බලන්න කොච්චර වාසනාවත්. ඔබාප සීරදනාමත්. ද මේ දානසීල භාවනාපින්කම් කරන්න. බනහන්නේෙ ලොකු ධනයක් වැයි කළ මේ ධරම මේ ලෝකෙටම විසුරුවා හරෙන්න්නේ. තෘෂ්ණාවඩුකරලා. තෘෂ්ණාව තිබුණන මේ වකරන්න ඉඩ දෙන්නෙ නෑ. බවතන්හාාව තිබුණන මේ වකරන්න නිඩ දෙන්නෙ වැඩිය පාගල යටකරල මේ ආවේ. ආන්නේක ලොකු ජය ග්‍රහණයක්. කැමෝටම මේ හිත නෑ. ස්වල්ප මාත්‍ර දෙනාට ඉගොල්ලු පින්දහම් කරලා. මරණෙන් පස්සේ සුගතිත්ත තැනකට යන සුගති බුහුමියකට යනවා. එවා මොනම දේකින්වත් අඩුළුහුඩුවක් වන්නේ නෑ. අන්න ඒවා ගැන හිතල කල්පනා කරලා හැමෝම සන්තෝශීර පත්වෙන් ඩුවන තමන්ගේ සංසාර ගමන සැපවත් කරගන්න සුදුසු පින්කම්මයි අපි මේ කරන්නේ කියලා. පින කියන්නේ සැපේට නවා. මේ මහත්තුරු මවුරු දරූ, හැමෝම කැමැති සැපෙන් ජීවත් වෙන්න. කරදර කම් කටළු බාධක මේ ලෝකි සීමාවක් නෑපින් වත්න්නේ. ඒ අකුසල කරම විපාක. අපේ ඇහින් දකින්නෙ නරකදේනම් ඒ අකුසල විපාකය. කනටැහෙන නරක දේවල්න්නම් අකුසල විපාකය. ඒවත් තම යද වැඩිපුර ලෝකිතයෙන්. ජීවත්වීම තමාරුකං දකින්න තියෙනවා කනටහෙනවා. ඒ අපි අකුසල කරම විපාග. ඒවාහෙන ලෝකසත්වය එකුතු වී කරපු නිසා තමයි ඇම දෙ නාටම මේ මෝණපාන සිදුවෙලා තිබෙන්. ඔය බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ලෝකයේ ජනතාවට අගහිගකම බොහො ආඩුයි. සියලුම සම්පත්ති බොන. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට පින්වන්ත ගොනවන්තොඔක්කෝම ඔය කියන කෝසල රාජ්චියයේ තමයි පහළ වන්න. ඒවොල්ලො මඟඵල නිවනට පත්වනායි. ඒ වෙනකොටත් ඒ රාච්චිය, හරීම සරුසාරයි. ඕොම දේකවත් අඩු පාඩුනේ. දර්ශනීය මිනිස්සු. දීර්ගාවිස මිනිස්සු දනවත් මිනිස්සු තමයි ඒ රාච්චයේ පහළවෙන්න බලන්ඩ පින. අපිස් සමහරවිට මේශාසනයේ මඟපල නිවනට පත් නොවනොත් ඔය කියන මෛත්‍රී බුද්ධ ශාසන කාලේ ඔය රාච්චි අපිටත් උපදින්න පුළුවන්කම ලැබේවි. අපි දි්‍ය සම්පත් පතා පින් කරනවා නෙමේ. බ්‍රක්්ම සම්පත් පතාගන පින් කරනවා නෙමේ. අපේ කායන පැතුමක් තේර. ඒ තමයි මේ සසර දුකින් නිදහස්වෙන්න ලැබේවාකෙන පැතුම. ලෝකයේ හැම්ම තැනම දුකතයන දැන් අපි එපදනේ මාලිගාවක ද නැම්මවකු සක්තුළූ පන්නේ. ඒ මව වින්ද දුක සීමාවක්නෑ. අපි විඳපු දෙක සීමාව අන්නේ ගඩ කෙන ජාති දුක කියලා. අන්නේ ජාතිදුක හොඳට තේරුම් ගන්න කිව්වා වටාගන්න කිව්ව බුදුරජාණන් වහන්සේ. එන් නැවතුනාද නෑ. අපිළමයා කාල විඳපුදදුක සීමාවක් නෑ. ඒ මව් විඳපුදුක සීමාවක් නෑ. ඊළඟට ජරාවට පත්වන ජරාදුක. ඊලට ලෙඩවෙන අන්දනවා වැලපෙනවා ඇය ගහනු ව්‍යාදිිදුක. සමහරක් මාස ගනම් අවුරදු ගනං ඇදමත දුක්මදනවා ව්‍යාදිි දුක එක වටහගන්න කිව්. එයි නවතිනවද නෑ ඉළඟට මැරෙනවා. මේ මරණය කියන එක පුරාතනනං අවුරුදු අසංකෙයියක් මිනිහාගේ ආයු්‍ය තිබුණන ගනන් කරන්න බෑ. බැහැගෙන බැහගැ ඇවිල්ල තමයි අදම මේ ත්වට වැටිල තිබෙන්න. එහෙනනම් මරණය කියන එක පැහැදිලි ඒක දෙකෙන මරණ දුක. ඉපදීමයි මරණයයි අතර සෝක අඩනව සෝක දුක. පරිදේව නම කිය කියා ගුණ කිය කිය අන්ඩනවා වැලපෙන පරිදේව දුක. කායක දුක මානසික දෝවාගේ දුක් සම්භාරයක් අපි විඳිනවා විඳින්ඩ තිබෙනවා එයින් මේ ජීවිතයෙන් අත්තර වෙන දැන ආයත්තුපදවා. ආයිත් මැරෙන. ආයත්්‍යපදින ආයිත් මැරෝගතමයි සංසාර චකරේ. ඒ සංසාර චකකරයීම නිදහස් වනේ බුදු පසේබුදු මහරහත් තුතුමෝ පමණයි. අපි තාමමේ සංසාර චක්‍රේ යනවා. ඒ බව හොඳට නුවනින් කල්පනා කරලා සසර ගමන නවත්වො ගන්්ඩ මහන්සිගන්. කරුණු තුනයි. දාන ශීල් භාවනා පින්කන්තුන කරන්න, නිවන්සූ ප්‍රතාගන්න සසර ගමන නවත්තන්න පුළුව. ඔයි බුදු පසේබුදු මහරහතන් වහන් සේලා සංසාර ගමන සම්පූර්ණයෙන් නතර කලාා. ඒ නතර කරලා තමයි හිත නිවනට පත් වනේ. ඒ ඒ නිවනට පත්වීම සඳහ තමයි ඔබා පැහැම දෙනාම මේ දානසීල භහවනා පින්කම්කරගෙන යන්නේ. එහමනං අපි ආරුවය තත්ත්යේ පසුවමින් තමයි කටයුතු කරන්නේ. අපි සත්තු ඝාතනය. සත්ව හිංසාාවට විරුද්ධයි. මෙස්සෙක් මදුරුවෙක් අපි මරන්නනෑ. ගෙදරන්න සතෙක් මරන්න අපි ඔුන්ට අබේධානය දීරති අල්ලල පැත්ත කරදාන. දවා දරුවන් තාාදරෙන් සෙනෙහසින් කතා කරනවා. එතකොට තමයි මෙන්න මේකු ලබන තෘෂ්ණාව දුරු කරලා අවිහිංසාවාදීව කටයුතු කරන්න පුළුවන් කමතියෙනවා. එහම නම් බුදු දහම කියන්නේ අවිහිංසාවාදී දහමක්. කාටවත් කරදර පීඩාවක් නැති දහමක්. සියලු සත්වයෝ සුවපත් පෙත්වා කියෙන දහමක්. ඒ වගේ දහමක් ලෝකනෑ පින්වත්න. තමන් ඇත ගෞරුහරි බාල කෙන්නේෙක් කැවිල වැන්දොත් ආසිරවාදයක් කරන සුවපත්තේවා කියලා. නිවන් සුව ලබත්වා කියර. අන්නන්නේ ඒක ලොකවාසිරවාදය. ඒක ලෝකෙ කිෂම ශාස්තෘෝරයකි වෙන සම්බේ සත්තහා බවන්තු සුකි තත්ත්හා කියල කිව්වේ බුදුරජාණන් වහන්සේ. අන්නේඒවා ගැන හිතල කල්පනා කරලා අපේ මේ පුුණ්‍ය ගමන වාසනාව පුළුවන්තරං දියුණු කර ගන්. කියල දොන මෛත්‍රී භාවනාව කොලයක ලියයාගන නිතර මෙිනහි කරන්න පුරුදුවෙන්. සියලු සත්ව යෝ සුව පත් එත්වාකි අන්තිමට සියවර දහස්වර මෙිහි කරන්න හිත තැන් පත්වෙන පවිටවා දහස් තුරං වෙල යනු ඇලීම ගැටීම තුරංවෙල යනවා හොඳ දවසක් ගත කරන්න පුළුවන් අවදවීම බොහෝම හොඳ අවදිවීමක්. නපුරු සිහින පේනනෑ. ඒගේ පවිටු අදහස් හිතට එන්න නෑ. බොහොම හොඳ හිතකින් අවසංගමන බ්‍රහ්ම ලෝකයට අන්න පුළුව. අන්නේ වගේ සුවිශේෂයේ ආනිස්සංශයක් ලබාදෙන පින්කමක් තමයි මේ කියන මෛත්‍රී භාවනාව එක බුදු කෙනෙකුගෙන් ලැබෙන භාවනාවක් වෙන කෙන ගොඩ කියල දෙන්න බෑ. කරණියම මෙ එත්ත සූත්‍රය කඳ පිරිත තව නොයෙක් සූත්‍ර දේශනාවල මෛත්‍රී භාවනාව, බුදුරජාණන් වහන්සේ උගන්නුලතියෙනවා. යි සරර්පකූල හතරටමත් මෛත්‍රී කරන්න කිව්ව. දවසක් ස්වාමීන් වහන්සේ නමඟට දරුණු සරපයක් දෂ්ට කලා ඒ වෙලාම පොුවත් වෙලා. බෙහෙත් කරන්න වෙලා වට නෑ. ආදාහන පූජෝව විවරවෙලා බුදුරජාණන් වහන්සේළඟට ආාවයි භික්ෂූන් වහන්සේ මහ ස්වාමයේනේ අසවල් භික්‍ෂූන් වහන්සේ නමට සරපයක් දෂ්ට කරලා අපවත්වනා ආදාහනි කරලායිම අපි ආාවකිවෝ. එක පාරම කිව්ව මහනෙනේ. ඒ භික්‍ෂුව සරර්ප කොල හතරට මෛත්‍රී කරල නෑ. මෛත්‍රී කලානං මරණීට පත්වන නෑකිවූ. විස තියන විස බසගන පුළුවන්. නමුත් තමාගේ සරීරයේ විස තරහවයි සර්පයාගේ විසයි දෙක එක තොන හමඒහකට බෙහෙත් නෑැකිවූ. එකු සරපයාගේ විසඩුුවෙන්ඩුවන ඒ මනැත්තන් තමාගේ තරහ වඩුවෙන්ඩඕන තමාගේ තරහවයි නයාගේ තරහවයි මේ දෙක එකට කුතුන්නත් කොහොමත් බේරන්න බැෑ මැරෙනවයිකි වූ. විරෝපක් ඒරාපත චභ්‍යාපොත්ත කන්හාගෝතමන සරපොකුල හතර. ඕකට හැම්ම සරපයකු මයිති වලා. කන්නහාගෝතමග සත්තුව යෝ නිදුක් වෙත්වානී රෝගි වෙත්වාසුව පත්වො විදිහයටඒ හතර දෙනාටම කියන. ආයිතු ගන්නන්දිපාද චතුස්පාදක බහුපාද, ලෝකෙ හැමෝටෝ මෛත්‍රි කරන්නිකිවෝ. අපපාදක සත්ව යෝ නිදුක් වෙත්වා නිරෝගිවෙත්වා සුව පත්වෙත්තුවා. උරග සත්තුෝ දිිපාදක පා දෙකක් ඇති සත්ව යෝ නිදුක්වෙත්වවා නිරෝග වෙත්තුවා සුවපත්වෙත්තුවා. චතුස්පාද සවපා සත්ව යෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්තුවා සුවපත්වෙත්වා බහුප්පද කියන්න. දැම් පත්තෑයට පාද සීයක්තිනකයි සත පද කියන්න. එම් බොහෝ පාඇති සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා කියලා මෙනෙහි කරන්න කිවේ බුදුරජාණන් වහන්සේ කඳ පිරිිතෙද. අන්න ඒවා කවුරුත් ආදර්ශයට ඇරගන මෛත්‍රී භාවනාව පුළුවන් තරන්දිියුණු කරගන්න. එතකොට තන්හාාව දුරුවෙනවා තරහව දුරුවෙනවා. ඉව සේම කරුණා මෛත්‍රයේ වැඩිදියුණු වෙනවා. හොඳහිතකින් අවසංගමන යන්න පුළුවන්කමතියනවා. ඒ ඔක්කෝ මකුරක්ගානේ බදුරජාණන් වහන්සේ අප ටුගන්නල තිේනෙ අපේ මෙලව යහපද සඳහායි පරලෝ සුගතියකෙන් ඒළඟට නිවන්ට පත්වීම සඳහා ස්වාමින් වහන්සල පන්ශීය නමක් වස්සමාදං වෙන්න බුදුරජාණන් වහන්සෙන් අවසරල්ලගන බොහෝම ඇත ප්‍රදේශයගට වැදිය ගිය දවසයි දවස් දෙකයි තුනයි හොඳං හිටිය ඉං එහාට කොහොමෝත් හොඳං ඉන්නබ ගඳගහන් අරමුණ වැඩ මොතසරීර පේනො ප්‍රේතයක් පේනවා. කෑකෝ ගහනෝ ධන වලදන්න බෑ දුරගන්ද හමනෝ. සාමීන් වහන්සේලා අපහු පාත්තර්ශවූ අරගන ජේතවනාරාමිට වැඩිය. බුදුරජාණන් වහන්සේ අනු මහනින මුොකද මේ අකාලි. ස්වාමින මොනවිදිහෙටවත් ගිය තැන් ඉන්ඩ බෑ එකයි ඇපයවිල්ලා. ආපෝ හැරිලාව. මහනිමං ඔබලාට අද මන්තරයක් දෙනෝ. ආන්‍යඒක පාඩන් කරගන අන්ඩේකුව කරණීමම එත්ත සූත්‍රරි ගැන්නවා. ැන් එත කොට රනියීමම මෙත්ත සූත්‍රයේ සජ්‍යානා කළ මෛත්‍රී කරමින් යනකොට අර කරදර කල තින රුක්ෂදේව තයගුල්ු බිමටදා වැැහැල පිළියරගෙන වතාවත් කළ. මෛත්‍රී භාවනාවෙන්ඒ පන්ශීයක් ස්වාමින් වහන්සේ රහත් වනා කියලා. බුදුරජාණන් වහන්සේම දේශනා කලා, කරණය මෙත්ත සූතත්‍ර ඉතිහාස කතාව හැටියට. ඒ අනුව මේ පින්නු තුොල්ලා, තුයි මෛත්‍රී භාවනාව පුළුවන්තරන්දි වුණුතිවුණු කරගන්න. හැමෝටම සෙත්පතන්න ආසිිරවාද කරන්න පරලෝගේ ඥාතීන්ට පින්දි ඒවගේ විශාල පිනක් ලැබෙනෝ. ඒ සකළවිධ පුනිි සම්බාල ධරමයේ උබාප සිලු දෙනාටම ජරාමරනාදී දුකෙන් නිදහස් වෙලා සාන්ති ලක්ෂ නමහම නිවන් පසකිරීම සඳහා හේතු වාසනාාවේවා කියල කවුරුස්සාදු කියලා නිවන් ප්‍රාත්ථනා කර ගණ්ඩෝන. එතුකොට අද දිදුල්ල මාන්ත්‍යජාලොස්්‍යේ විසුරුවා හරින. මේ ධර්ම දේශනා පින් කමේදායිකත්වය දරන. කඩුවෙල විහාරමාව තංකකසි අසෝ දෙකෙන් දෙක නිවසේ පදිංචි. දමයන්තු විජේසිංහ මහත්මේ දවා දරුවන් සහ සහෝදර සහෝදිරී පිරිසයි. අබහව ප්‍රාතුන විජේසිංහ මහත්මාට පින් අනමෝදන් කිරීම ප්‍රධානරමුණ. එතුමා ගෙනා පාවිෂ ප්‍රමාණ අනෝජීවත් වෙලා නෝනා මහත් මේ දරුවන් ඥාතීන් දාල තනියම අන්න්න සිද්දුවන. තුමාම සිදුදරගන්න ඇති නො කුසලා කුසල කරමරැගෙනගියා. එතුමගේ බවසංසාර ගමන සුවපත් කර ගැනීම සඳහ තමයි. මේ දානශීල භහවනා ධර්මදේශනා ධර්මස්ශ්‍රවනාදි පින්කම් කරලා පින් අනමෝදන් කිරීමට බලාපොරොත්තුවන්නේ. බනටාරාධනා කල වතාව සම්පූර්ණ කළ සීලේක පිහිටාගන. බෛත්‍රයේ බහවනා කළ ලෝකෙටතු මෛත්‍රී පතුරුවල බනහල ලෝකෙටුම බන විසුරුවා හරලා. මේ සිදු කරගත්ත පිෙනත් තමඟගේ ජීවිතයේ පුරා රැස්්කරගත සියලු දාන සීල භාවනාදී සියලුම කුසල සම්භාර ධර්මය. කළතර පිළිප ්‍රෝහය සිල් රෝහලේ සේවය කරමින් සිටියදේ. Poor වසර හතරගල පෙරභාව ප්‍රාතුන චිත්‍රසිරේ විජේසිංහ මහත්මා ඒ කාන්තෙෙන්මි පින්ද කනුමෝදන් වේවා. එතුමාගේ පොනර් භවය වාසනාවන්ත වේවා කල් මරණයක් නොවේවා. ආයු වරණ සැප බල ඥාන සම්පන්ත් ලැබේවා හොඳ මව්පියන් ගුරුවරුන් දවා දරුවන් ඥාතින් ලැබේවා නෑබෑ නොකයා දන්දීමේ වාසනාවත් ලැබේවා. එතුමගේ පුොනරු භවේ ශුකිත මුදිත ලෙස ගත කර තායික්මනින් ජරාමරනාාදී දුකෙන් නිදහස්ුව අමහමහනිවන් සම්පත්ම ලැබේවා කෙර සාදුකාරයයක්ත් දල පිහනමෝදන් කරන්න. එතුමාගේ පාර්සවේ පරලෝගී සියලොම ඥාතිවරුන්ටත් දමයන්ති මහත්මගේ පාරසවේ පරලෝගේ ඥාතිවරුත් මේ පින් ලබාගනය අයත් දුකින් අතමිදී සපේට පත්වී අමහමහනිවංසු වත්තේවා කෙළ සාදුකල පෙන් දෙන්න. පැමිණි සහභාගවෙච් චැමෝගමත් පරලෝගී තමග ඥාතීන්ටත් අපවත්තී වදාළ මහසංගරත්නයට රට දැවිෙනමින්දිවි පිදූරණ විරෝත් නොයෙක් නොයෙක් විපත්වලින් පරලෝගඇත් පින් ලබාගන, ඒ හැම දෙනාමත් දුකින් අතමිදේවා සැපේට පත්තේවා සුගතියක්ම වේවා. මහමමා වංසුුවත්තඒවාකිල්ල කවුරු සාධදු කාලයක් දේල පින් දෙෙන්ඩෝන. සාාසනාරක්ෂක ලෝකපාලක සතරවරන් දෙවිවරු විශ්ණු කතරගම සුමන සමන්දිවිරාජවරු මෙද්බෝසතානන්දුුටු ගැමනු දිවිරාජයා මහමායා දිවිරාජය ශක්දවූ රජතුමා විශ්වකර්මදී පපොත්‍රය ඇතුළු සීලු දෙවියෝ පින් ලබාගන හැම දෙනාාටම අදේවාරක්‍ෂාව ලබාදෙත්වා දෙවියන්තත් ඉතායෙක්මනින් සංසාරදුකින් නිදහස්ව නිවං අවබෝධ කරගන්න මේ පිනත් හේතුවේවා වාසනාවේවා කෙළ සාදු කෙල පිහනමෝදන් කරන්න. ඔබා පහදාවඩා තබා සුජීවත්ව ඉන් මෞපියන්ට වැඩිහිටියන් ගුරුවරුන්ට ඥාතියන සහෝදර සහෝදරියන්ටත් මේපිින් අත්තලේ හැමෝම නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා දීර්ු ගෞස් දියුණුව යහපද සැලසේවා ලංකාවාසිී ලෝකවාසි අනන්ත ලෝකවාසේ සලු සත්ව යෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙවා. ජනතාව නිදුක් වෙත්වවාී රෝගි වෙත්වා සුවපත්වෙත්වා හැමෝටම ශ්‍යතක් ෂාන්තියක් යාපතක් සැලසේවා. දිදුල මාධ්‍යජාලයේ සභබද පූජ්‍යපාද මාලිගාවි ලස්සජස්වාමී වහන්සේටත් දේශගැන් වහන්සේටත් දිදුල කාරි මණ්ඩලේ හැමෝටමත් නෑදැ හිතමි තුරන් ඇතුළු ශීරුලෝ ජනතාවටත් මේ මහිසාක්‍ය පින් බලින් තෙරුවන් සරණින් නිදුක් වෙත්වානී රෝගි වෙත්තුවා සුවපත්වෙවා. ආජුුවරණ සැප බලඥාන සම්පදධියුණු හම්මෝටම යහපතක් වේවා. අවසාන වයෙන් මේ රැස්කරගත්තු දාාර පින් බලින් බුද්ධම්ම සංගරත්නත්තරයානු භාවයෙන් ජයිසිරි මහාබෝධින්න් වහන්සේ ගරුවන් වෙලි මහසෑරදුන් වහන්සේ ගානු භාවයෙන් කේසදාතුන් වහන්සල්ලරාට ධාතුන් වහන්සේ ග්‍රීවාධාතුන් වහන්සේ අකුදහතුන් වහන්සේ සතර දළදා වහන්සේ සතර ශ්‍රීපා දස්ථානයානුභාවෙන්. බද්ගයාාව බෝධයෙන් වහන්සේ වජිරාසනයා අනු භාබලයෙන් ලුම්බිණී බරණස කුසිනාරාව ජේතවනාරාමය. වේළුවනාරාමී අපයට මස්ථාන සුළුස් මස්ථානවලානු භාබලයෙන්, තුන්ලොව පුරා වැඩඉන්න බෝධීින් වහන්සල බෘතිමාාව වහන්සල සෑලදුන් වහන්සේලා අස්තු දරෝණයක් සුළුස්නැලියක් සරුවක්ඥු දාතුන් අහන්සලගානු භාබලයෙන් අනන්ත බුදු පසේබුදු මහරහත්තන් වහන්සේලා සතුවනන්තු ගුණ බලයෙන්. තන්හංකර මේදංගර සරණංකර දී පංකර කොන්්ඩන්න මංගල සුමන රේවත සෝවිි අනුවම දස්සී පදමනාරද පදමත්තර සුමේද සුජාත පියදස්සී අත්තදස්සී ධම්මදස්සේ. සිද්ධත්ත තිස්ස බුස්ස විපස්සේසිකී වෙශ්සබෝ කකු සන්ද කෝනාගමන කාශ්‍යප ගෞත මෙයන බුදුවරයන් වහන්සේලාගේ අනන්ත බුදදුගුණ බලින් බුද්ක්ඥා බැලින් බුද්ධ ජාන භාබලෙන් බද්ධීර ධ්‍යනභාබලයෙන්. ස්වාසෝ දහස සංඛ්‍යාත ධර්මස්කන්ද බලයෙන් ආරිී මහ සංගරත් යනන්තගුණ බලින්, තමන්ගේ ජීවිතයේ පුරාම ලැස්කරගත්ත සීලුමමු කුසලානි සංශ බලයෙන්. අද මේ ධර්ම දේශනාවේ ප්‍රධාන දායිකත්තයෙන් කටියයුතු කරන. කඩුවෙල විහාරමාවත පදිංචි, බහව ප්‍රාත්ථ විශේෂසිංහ මහත්මාගේ දයාබර භාරයාාවන දමයන්ත විශේශංග මහත්මියයටත් දූ දරුවන්ටත් සහෝදර සහෝදරයන්තත්. ඒ ධර්මස්්‍රව නිර සබන්ධ වෙච්ච මේ මහත්තුරු මවුරුදවා දරුවෝත් සාදුකයා සෙත් පහදවාගත්ත හැමෝමත් නිදුක්වෙවා නීරෝගි වෙත්වා සුවපත්වෙත්වා නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත්වෙවා ආයුවරණ සැපවල ඥාන දියුණු වේවා දනදහනය සීසුරු සම්පත් වැළිදියුණු වේවා තමන් ගෙරකී රක්ෂාවන් සපල වේවා. දර්මුණු බුරන්ගේ අධ්‍යාපන කටයෝතු සපලේවා දියුණන්වාගේ යහප තක්ෂු බනාාගතයක් වේවා. මේ ජීවිතයේ වඩ වඩා දාන සීල භාවනාපින්කම් කරගන්නත් වාසනාවල වේවා. ඇයි වගේම තමගේ ජීවිතීතිබේ නසනී පපුළු පද්‍රුවනවක්ග්‍රහධෝ, සේරාෂ්්‍ර කපල අනවින්න කොඩිවින බන්ධන යක්ෂ ප්‍රේත වූ තමනුසකරදර ගිනි ජලවසවි සවයෞදධුවන විපත් සියල්ලම දුරුවෙලා හැ මෝටමසේ තක්ෂාන්තියක් යාපතත් දියුණුවක් ආරක්ෂාවක් ආශශිරවාදයක් වේවා. දාන සීල භාවනාපින් අන්තවත් දියුණු වේවා. මරණේදත් මේ උදාාර පින් සිහියට නැගේවා. සසරවසනතුරු නිවන්දකිනතුරු මේ පිනේ. ආනි සංස වශයෙන් සතරපා දුගසාගෙනි වේදනාවක්. දුගීමගේ අසරනකමක් කිසි කලෙක වන්නම වේවා. හොඳ මෞපියන් ගුරුවරු ඥාතින් සංසාරිදිත් ලැබේවා. උුදු පසේබුදු මහරහත්තු මෝදමොුණ ගෙසේවා. අසත්තුරු සෝ සසර වසනතුර නිවන්දකිනතුරු මොුණු නොගැසේවා. සද්ධර්මශ්‍රවනය යෝනිසූ මනිසිකාරයේ ධර්මාණු ධර්ම ප්‍රධිපදා ඇතුව පාරමීගුණ දියුණු කර ලොබා පැම දෙනාට මේ පින්කම චතුරාඩි සත්‍යය අවබෝධයෙන් නිවන් පසක්කිරීම පිණිස හේතුවේවා වාසනාාවේවා කියල කවුරු සාදු කියල නිවන් ප්‍රාර්ථනා කරගන ඥාතීන්ට දෙවියන්ට පින් දෙෙමු. ඉදන් මේ ඥාතිී නංහෝතුූ සුකිතා හුන්තුඥාතයූ. ඉදන් මේනාති නංහෝතු සුගිතාහුන්තු ඥාතයෝ ඉදන් මේනාති නංහෝතු සුගතා හොන්තු ඥාතයෝ එතාවතා චගම්හේහි සම්බතන් පුන්න සම්පදං සම්බේදේවා අනුමෝ දන්තෝ සබබ සම්පත්ති සිද්ධයා එතාවතා චගම් හේහි සම්බතන් පුන්න සම්පදං සම්බේभූතා අනුමෝ දන්තුූ සම්බ සම්පත්ති සිද්ධිය එතාාවතාචනම් හෙහි සම්බතන්පුුණ සම්පදං සම්බේ සත්තා අනුම දන්තුූ සම් සම්පත් ආකාසට්ටහාචබුම්මටහා දේවානාග පු්nyaන්තන් අනුම දත්වාචරංරක් කන්තුසාසනං ආකාසට්ටහාචබුම්මට්ටහාදේවානාගා මහිද්දිකා පුයන්තන් අනමෝ දත්වා චිරං රක්කං ඉමිනාපුං්ඥකම්න්නේේනෑ මාමී බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතයාාව නිම්බාන පත්තියා ඉමිනාපුං්ඥකම් මේේ නෑ මාමී බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතෝයාාව නිම්බාන පත්තියා ඉමිනාපුං්කම්න්නේේනෑ මාමී බාල සමාගමෝ. සතන් සමාගමෝහෝතුයාාවනිම්্බානප්‍රත්තියා ඉදං මේේ පුං්ඥකම්මං ආසවක්කයාාවහන් හෝතු සබදුකා පමොංචතු සාදුු සාධු සාදුු අභිවාදන සීලිස්ස නිච්චං වද්ධාපචායිනෝ චත්තාාරු ධම්මාාවද්ධන්තියායුුවන්නෝ සුකංබලං ආයුරාරෝග්්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතහෝ නිම්බාන සම්පත්ති මිනාතයේ සමිද්ජතු සතු 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 සැදැවතුනිී ප්ඥවන්ත වූ හෝරාවකට යාසන්න කාලයක් මුළුල්ලෙහිේ මේ උතුම් ධර්මදේශනාව මේහෙවාවතාල පින්වත් ස්වාමින් වහන්සේට තවත් චිරාත්කාලයක් මේ ගෞතම බුද්ධ ශාසනයේ ජිරස්ථිතිය වෙනවෙන් මෙවැනි උදාාරතර වූ ශාසනික ආගමිකහා. සාමාජීිය සේවාන් වඩල නියලෙන්නට අවශ්‍ය ශක්තිය දහිරිය වාසනාව නෙදුක් නීරෝගී ස් සුවපත්භාාවය දේර කාශශ්‍රී සම්පත්තිය ලබේවායි අප සාදුහාදනං වාප්‍රාථන වන්නේෙ කරමෝ. සාතු සාතු සාතු. වගේමයි මේ උතුම් ධර්මදානමේ පින්කම සඳහා දවසේදී පැති පරවූ දායකත්වේ දරන සුපින්වතුන් අදවසේදී බලාපොරොත්තුවන්හා වූ, සියල්ම ය හ පත් අරමුණු එයක්කාරයමයිෂ්ට සමුද්ධිමත්භාවයට පත්වේවායි අප ප්‍රාර්ථනාව නෙක්කරනවා. එ වගේමයි මේ මුොහතේදී අද පින් පරවූ දායකත්වේ දරන සැදහැවතුන්ට අප සිහිපත් කර සිත්නවා, ඔබ විසින් ඉතාමත්ම ශ්‍රදධහා සිතිින් යුක්තව ඒ සකස්සා ගන්ටි දිච්ච, පරිෂ්කාරකෑම්ප්‍රමුක සෙසු පිරිකරයන් ගෞරුමනිය දේශකයනන් වහන්සයෝ දෙසා මේ මුහදේ පූජා කන්න හැටියට. ඒ වගේමයි අදමුදුන් ගර්න් දේශනාාව ශ්‍රභණකගේී තුම. ඒ ලංකාවාසී ලෝකවාසිය සිල්ම්දිනාගේ ජහපත්බලාපොරතුන්. යආකාරයමිෂ්ට සමතිමර් දහාකයට පත්තේ ෑන පලාපොරොත්තුවන් පරරි රිකරගනමින් TVව දිදුල බෞද්තරූ පහනිී නාලිකාව ඔබට සනිවේතනය කරන අද දවසේ මේ පෑටනී විට උතුම් දායකත්ව ධර්ම දේශනාව අප මෙලෙස්ස නිමාවට පත් කන්නවා. ඔබ සියලම දෙනාට ජයිශ්‍රීම හාපු සමිත පිහිටයි.